සියලු දෙනාටම සුබ මත්දානක්. ගරු රෞෆකේම් හිටපු අමාත්‍යතුමා පැහැදිලි කළ පරිදි මමත් ඒ වගේම රෞෆකේම් මැතිතුමාත් එම්.එන්. සුමන්දිරන් ගරු මන්ත්‍රීතුමාත් අපි තුන් දෙනාම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාර්ක සභාවේ නැත්නම් කොප්පෙෆ් එකේ සමාජිකයන් අපි පසුගිය මාස දෙක තුනක කාලය ඇතුළත දැක්කා මේ මේ මූල්‍ය කාරක සභාවේ බහුතර බලය උසුලන ආණ්ඩු පක්ෂය මේ IVS වීසා ගණදෙනුව යටපත් කිරීම සඳහා කටයුතු කරපු ආකාරය, විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශ නිලධාරීන්, අදාළ අමාත්‍යවරයා, ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායම, ඒකට සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාත් වගකිව යුතුයි, ඒ සියලු දෙනාම කටයුතු කරපු ආකාරය. ඉතින් මේක ඉතිහාසයේ කෙටියෙන් කියනවා නම් වර්ෂ 2011 ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිබඳව ඔවුන්ගේ දත්ත පවත්වාගෙන යාම සහ ඔවුන් පිළිබඳ විශ්වාසනීය තොරතුරු ගබඩා කර ගැනීම සඳහා මේ ETA නමින් ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ට්‍රැවල් ඔතරයිසේෂන් කියන ක්‍රමය. මේක ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ අනුගමනය කරනකොට ලෝකේ ඉතාම දියුණුයි කියලා කියන සිංගප්පූරුවේ නරිටා ගුවන්තොටුපළ හෝ දුබායි ගුවන්තොටුපළේවත් මෙවැනි ක්‍රියාදාමයක් තිබුණේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී මේ කටයුත්ත යම් යම් ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබඳ දැනුම තිබෙන ශ්‍රී ලාංකිකයන් විසින් විශේෂම අයෝටා සංවිධානයේ වැඩ කරපු පිරිස් විසින් රජයට ලබා දීලා ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය තිබුණේ. ඒක ශ්‍රී ලංකාවේ අපේගේ මොබිටෙල් ආයතනයට ඒ කටයුත්ත කරගෙන යාමට ඉඩලා හදා ලබා දීලා තියෙනවා. ඒක ඉතාම ප්‍රාථමික ක්‍රමවේදයක්. නමුත් ඒ අවස්ථාවේදී ඉතාම දියුණු ක්‍රමවේදයක්. ඉතින් ඒ අය ක්‍රමයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වුණා යුද ගැටුම් අවසන් වීමෙන් පස්සේ. ඒ සඳහා ඒකේ වැඩි දියුණු කිරීම, එහෙම නැත්නම් අප්ග්‍රේඩ් කිරීමක් අවශ්‍ය බව මොබිටෙල් සමාගම දැනුම් දීලා තියෙනවා. ඒ සියලුම වාර්තා ඔවුන් පාර්ලිමේන්තුවට දීර්ඝ විස්තරයක් මගින් මොබිටෙල් ආයතනය ලබා දීලා තියෙනවා. ඒතර මොබිටෙල් ආයතනය මේ සඳහා මුලදී කිසිම මුදලක් අය කරන්නේ නැතුව රට වෙනුවෙන් කරන සේවයක් හැටියට තමයි මේ සියල්ල සිදු කරලා තියෙන්නේ. ඒ අනුව 2016-17 කාලයේදී නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ඔවුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් එක්ක කළා. මොකද ආගමන විගමන දෙපාර්තමේන්තුව තමයි ජාතික ආරක්ෂාවටත් ඉතාම වැදගත්. ඒ වගේම අපි දන්නවා මේ කලාපයේ ඇතුළු මේ කලාපයේ ඇති වෙලා තියෙන ත්‍රස්තවාදී ගැටුම්, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලංකාවේ පාතාල පිරිස් ලංකාවෙන් නික්ම යනවා, මෙහි ඝාතන කරනවා මහපාරේ වෙඩි තියලා, ඊට පස්සේ රටෙන් පලා යනවා. මේකනේ මෙවැනි සිදුවීම් පාලනය කිරීම සඳහා මේ ක්‍රියාදාමයේ වැඩි දියුණු කිරීමක් අත්‍යවශ්‍ය වුණා. අපි දන්නවා ගුවන්තොටුපළෙන් විශාල වශයෙන් රටට භාණ්ඩ ගෙනීම, විශේෂයෙන්ම රත්තරන්, ඒ වගේම වෙනත් වටිනා භාණ්ඩ රට තුළට ඇතුල් වෙනවා බිලියන් ගණන් වටින. මම ඔබට සරල කාරණයක් කියන්න, අපේ ක්‍රමසහ විධි කාරක සභාවේ අපි නියෝගයක් දුන්නා පසුගිය අවුරුද්දේ ජූනි 1 වෙනිදා රට ඇතුළට එන නීති විරෝධී භාණ්ඩවලට අය කරන බදු ප්‍රමාණය ඒ භාණ්ඩේ වටිනාකම වගේ අඩු ගානේ 100%ක් තියාගන්න කියලා. පනත කියලා දෙනවා 300%ක් කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබ දන්නවද එකතු වෙච්ච ගාන බිලියන 10ක් ගිය අවුරුද්දට විතරක් වැඩියෙන් එකතු වෙලා තියෙනවා. බිලියන 10ක් කෝටි 1000ක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව පේනවා මේ රට ඇතුළට එන මුදල් වලින් ඉතා සුළු ප්‍රමාණයක් විය යුතුයි මේක. ඒ භාණ්ඩ වලින් මෙවැනි ක්‍රියා වෙනවා. ඒ වගේම මේ රට ඇතුලේ ප්‍රචණ්ඩ ක්‍රියා කළා, ඝාතන කරලා රටෙන් පලා ගිහිල්ලා ඩුබායි වල ඉඳන් කොල්ලාවයි කියන වෙන දේ අපිට දැනගන්න පුළුවන්. සා මේ වාර්තා වෙලා තියෙන බොහොම කාලකන්ණි තත්ත්වය පාලනය කිරීම සඳහා වැදගත් දත්ත පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා. ඒක තමයි මොබිටෙල් ආයතනය රටට ආණ්ඩුවට ආගමන ගුණ පාලකට යෝජනා කරලා තියෙන්නේ. කෙසේ නමුත් ඒ අවස්ථාවේ ඇතිවෙච්ච කරුණු කවුරුත් දන්නවා. 2018 ආණ්ඩු මාරුවක් වුණා, දින 52 ගැටලුව. ඊට පස්සේ 2019 පාස්කු ප්‍රහාරය වුණා. ඒ පස්සේ ආණ්ඩුව මාරු වුණා, නව රජයක් බලයට පත් වුණා. ඒ නව රජය බලයට පත් වුණාට පස්සේ මොබිටෙල් ආයතනය නැවත තමන්ගේ යෝජනාව ගෙනාවා. ඒ සඳහා කැබිනට් අනුමැතියක්
ඒ රජයෙන් ගෝඨාභය රාජපක්ෂ රජයෙන් ලැබිලා තියෙනවා අපිට ආයතනයට. නව යෝජනාවක් විමර්ශනය කිරීම. නමුත් අපි කවුරුත් දන්නවා කොවිඩ් එක ආවා. ඊළඟට ඒක කෙලවරලා යනකොට ආර්ථික අර්බුදයක් ඇති වුණා. සංචාරක ව්‍යාපාරයේ මුළුමනින්ම කඩාවැටුණා කොවිඩ් එක කාලෙත් ඒ වගේම මේ ආර්ථික අර්බුදය නිසා. ඒ නිසා මේ යෝජනාව නැවත ඉදිරිපත් වෙන්නේ ආර්ථිකයේ යම් ප්‍රමාණයකට සමහන් වුණාට පස්සේ 2023 වර්ෂයේ. ඒර මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා මේ පිළිබඳව තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් මේක විමර්ශනය කළා. තියෙන අවස්ථාවේදී තමයි මේ අහක ඉන්න පුජ්‍යලේක් බණ්ඩාරී කියලා පුජ්‍යලේක් මෙතන හඳුන්වලා දීලා තියෙනවා මේ ගෙනාවේ මේ යෝජනාව මේ අස්සෙන් ගහලා ගෙනාවේ. ඒතර මේකේ හුඟාක් දෙනෙක් මේ හිතුවා මේ දැනටත් මේ රටේ වීසා කටයුතු කරන GPS Global සමාගම තමයි මේක කරන්න කියලා. නමුත් මේ ගිවිසුම පරිශීලනය කිරීමේදී අපි දැනගත්තා IVS කියලා පෙට්ටි කඩයක් කර අපේ ඇමතුමා පෙන්වුවා වගේ පෙට්ටි කඩයක් සහිත ආයතනයක් විසින් තමයි මේක කරන්න කියලා. මීට කලිනුත් මෙවැනි දෙයක් සිද්ධ වුණා. ඔබට මතක ඇති රටට තෙල් ගේන්න කියලා Global Concept කියලා සමාගමක් ඉදිරිපත් වුණා ඩොලර් බිලියන 2.6ක් ඒ අවස්ථාවේදී. රටට ගේන්නයි කියලා ගම්මන්පිල ඇමතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කළා. නමුත් රාජගිරියේ පුංචි කඩයක් තමයි තිබුණේ. මෙන්න මේ වගේ හොඳ වෙලාවට ඒක ක්‍රියාත්මක වුණේ රටේ වාසනාවට. නමුත් එවැනිම දෙයක් තමයි මේ දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ රට ඇතුලේ. ඒ නිසා එම පත් කරපු තාක්ෂණ කමිටුව ඒ වාර්තාව අපි කියෙව්වා. ඒ වාර්තාව මේ අපේ පත්සමෙත් ඉදිරිපත් කළ දිනවා. ඒ වාර්තාවේ මේ මොබිටල් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කළා නැහැ. මොබිටල් ආයතනයේ යෝජනාව තිබියදී තමයි ඒක රට වෙනුවෙන්නේ මෙහෙවර වසර 10කට අධික කාලයක් තිස්සේ කරපු ආයතනයේ තිබියදී තමයි මේක විදේශ ආයතනයකට දෙන්නේ. ඒ වගේම මේ රටෙන් පිටත ඔය යුරෝපයට අපි යද්දී අපේ වීසා පරිශීලනය කිරීම සඳහා අවුට්සෝස් කළ තියෙන සමාගමක ක්‍රියාකාරීත්වය තිබුණාට මතක තියාගන්න මෙතන මෙතෙක් කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මේ සංචාරක දත්ත සහ වීසා ඒ වලට ඒ අවශ්‍ය කරන ඒ ඔතරයිසේෂන් එක දෙන එක පුජ්‍යලිකංශයට දීලා තියෙනවා. විදේශීය සමාගමකට දීලා තියෙනවා. ඒ සමාගම හරහා ඩොලර් 25.77 ගානේ අය කරන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. දැන් මේක ක්‍රියාත්මකයි. මේක අර ගුවන් මගියේ දේශමාමක ගුවන් මගියේ එළියට ඇවිල්ලා මේක පෙන්න්නේ නැත්තම් මේක කවුරුත් දන්නේ නැතුව ක්‍රියාත්මක වෙගෙන යනවා. අවසානයේ මොකද කළේ? අවසානයේ මේ පොලිස් සමිති කළේ ඒ රටට ඒ සම්නිවේදනය කරපු ඒ පුජ්‍යලයාව පොලිසියට කැඳවලා හිරිහැර කිරීම. මේක තමයි මෙයාගේ ක්‍රමවේදය හැම වෙලාවෙම. කවුරු හරි මේ වගේ කාරණයක් කිව්වට පස්සේ අර රහස් පොලිසිය දඩබල්ලෝ මෙහෙවුවා. මිනිසුන්ට විරුද්ධ. මේක තමයි ඔහු කරගෙන යන ක්‍රියාවලිය. ඔහු හිතනවා ඇති මේකෙන් මේ බය කරන්න පුළුවන් කියලා. එහෙම බය වෙන්නේ නැහැ. ඔහුයි දැන් බිය විය යුත්තේ මොකද මේ දවැන්ත වංචාව දැන් රට ඉදිරියේ ඉදිරිපත් වෙලා තියෙන නිසා. ඉතින් මේ ගිවිසුමට අනුව අවුරුදු 10ක් මේක යනවා. ඒ වගේම තවදුරටත් තව අවුරුදු 6ක් මේක දිග්ගස්සන්න පුළුවන් කියලා යන අවුරුදු 16ක් 2039 වෙනකම් මේක කරන්න දෙනවද නැද්ද කියලා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි. ඒ වගේම මේ අය විසින් මේ ඒ අය විසින් සේවා ගාස්තුවක් අය කරන ඒ සේවා ගාස්තුව සෑම අවුරුද්දයකටම වරක් සියලකින්ගේ පැමිණීම අපි කවුරුත් දන්නවා සංචාරකින්ගේ උපරිම පැමිණීම තිබුණේ 2018. ඊට පස්සේ විවිධ සිදුවීම් නිසා සංචාරක පැමිණීම අඩු වුණා. නැවත සංචාරක පැමිණීම මෙහෙම වැඩි වෙමින් යන කාලයක් මේක. ඒ අනුව සංඛ්‍යාත්මකව ගත්තොත් සංචාරක පැමිණීම වැඩි වෙමින් තිබුණා. ශීඝ්‍රව වැඩි වෙමින් තිබුණා. අන්න ඒකට මරු පහරක් මෙතන එල්ල වුණා. ඇයි? සමහර රටවල අපේ වීසා ගාස්තු සංසන්දනය කළ යුත්තේ මාලදිවයින් එක්ක එහෙම නැත්නම් තායිලන්තේ එක්ක මේ අපිත් එක්ක තරඟ කරන සංචාරක රටවල් එක්ක. එහෙම නැත්නම් යුරෝපයේ සංචාරක ක්‍රියාවලිය එක්ක නෙවෙයි. මේක ඉතාම අධික මිලක්. අධික මිලක් විතරක් නෙවෙයි. අපි මතක තබා ගත යුතුයි ඩොලර් 50යි තිබුණේ ලංකාවට වීසා ගාස්තු. මේ ක්‍රියාවලියට ඩොලර් 1යි අය කළේ. අද ඒක 25.77ක් කළා තියෙනවා. දැන් ඩොලර් 75 කළා වීසා ගාස්තු. තව 25.77ක් කළා ඩොලර් 100.77ක් සෑම සංචාරකයෙක්ම කොටින්ම ලාංකිකයෝ 40 ලක්ෂයක් පිටරට ජීවත් වෙන එකෙන් පිටරට පුරවැසිභාවය ලබා ගත්තා ලංකාවට එද්දී ගෙවන්න ඕනේ. දැන් කාටද ගෙවන්නේ? ඒ ගැන ඉතාම පැහැදිලි මේ IVS කියලා සමාගමකට. ඒ සමාගමට ඒ ගෙවුව වහාම මේ මුදල ලංකාවෙන් එළියට යනවා. ඒතර කාටද මේවා යන්නේ? කොච්චර ප්‍රමාණයක්ද?
මතක තබා ගන්න මේ වසර 10ක කාලය ඇතුළත මේ කාලය ඇතුළත මොවුන් විසින් එකතු කර ගන්නවා ඩොලර් බිලියන 2.7ක් ඩොලර් බිලියන 2.7ක් එහෙම නැත්නම් අද කියන රේට් එකෙන් ගත්තොත් රුපියල් බිලියන 825 බිලියන 825ක වංචාවක් මහ බැංකු වංචාව කිව්වේ බිලියන 12යි හොඳේ බිලියන 12යි මහ බැංකු වංචාව ඒ මහ බැංකු වංචාවේ බිලියන 12ම ඒ පර්පෙචුවල් ට්‍රෙෂරිස් එකේ ගිණුම අත්හිටවලා අදට මහ බැංකුව සතුව ඒ මුදලෙන් බිලියන 11ක් මහ බැංකුව සතුව තියෙනවා මහ බැංකු වංචාව කීකේ බෙරිහන් දීපු ආණ්ඩුවකින් අද බිලියන 825ක වංචාවකට පාර කපලා තියෙනවා ඒ වගේම මේක තව විශාල කාලයක් යන නිසා අපි සාධාරණ ගණන් හිලව් ඉදිරිපත් කළා බලලා තිනවා මේකේ වර්තමාන අගය එහෙම නැත්නම් net present value එක අද අගය මොකද්ද මේ අවුරුදු 16ක කාලය තුල මේ තක්කඩි පිරිසක් විසින් එකතු කරගන්න යන ධනෙ වර්තමානයට ගත්තම කීයද කියලා ඩොලර් බිලියන 1.4 ඩොලර් බිලියන 1.4 කොටිම කිව්වොත් මේ වර්තමානයේ මේක වටිනවා ඩොලර් බිලියන 421ක් සමායින් රුපියල් බිලියන 421ක් අද මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් ධනයක් ශ්‍රී ලංකන් එයාලයින් එක ගොඩ දාන්න පුළුවන් ධනයක් මේ ඇමතිවරයා කියනවා රජයට සතයක්වත් පාඩු වෙන්නේ නැහැලු රජයට ලැබිය යුතු ධනයක් මේක මේක මොබිටෙල් ආයතනයේ කළා නම් මේ ගාස්තුවම රජයට ලැබිය යුතු දෙයක් තමයි මේ සාප්පු වලට දා ගැනීමට කටයුතු කරන්නේ සා මේ වැළැක්විය යුතුයි කිසිම තර්ජනයකට අපි බිය වෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ බහුතර බලය පාවිච්චි කිරීමකට හෝ රහස් පොලිසිය පාවිච්චි කිරීමකට හෝ බය වෙන්නේ නැහැ අපි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ මේක දැන් ඇති කියලා කියන්නේ මේ නැටිල්ල දැන් ඇති කියලා කියන්නේ රට ඉදිරියට ඇවිල්ලා පොලිස්පති නාඩගමයි පොලිස් සමිතිගේ නාඩගමයි ජනාධිපති ආණ්ඩුවයි එක්කවු වෙලා මේ බෞතර බලය පාවිච්චි කරලා මේ අන්තිම කාලේ කරගෙන යන මේ නාඩගමට දැන් ඉතින් ඇති කියන්නේ තමයි අපි මේක ගෙනදී අපි කනගාටු වෙනවා හැමදාම දූෂණය ගැන කතා කරන ෆයිල් අරගෙන උසාවිය යන කට්ටිය අද මේ ගැන නිහඬයි අද මේ ඇමතිතුමාගේ නම මතක නැහැ ඒ කට්ටියට අපිට පේනවා මේ රට ඇතුලේ අද දේශපාලන පාතාලයක් වැඩ කරගෙන යනවා ඒ වගේම ඉන්දියානුවෙකුට ලංකාවේ කැස්සක් ගියා අන්න ඉන්දියාවේ මහාමාරියාවයි කියලා කෑමොර දෙන කට්ටියක් හිටියා නේ ලංකාවේ හිටියා නේද කොහොමද ඒගොල්ලෝ වචනයක්වත් නැහැ මේ IVA සමාගමට මේ සල්ලි යාම ගැන වචනයක්වත් නැහැ මේකෙන් හිතාගන්න රට ඇතුලේ කොහොමද මේ දේශපාලන පාතාලේ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ ඒක නිසා අපි හිතනවා අපි මේකට සටන් කරනවා බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ මේ ප්‍රශ්නෙට අපට යුක්තිය රටට යුක්තිය ඉටු වෙයි කියලා මොකද මේ මගින් ඉතාම බරපතල විදියට පොදු මහජනයාගේ විශ්වසනීයත්වය ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණේ මූලධර්මය අපි පාවිච්චි කරලා තියෙන පබ්ලික් ට්‍රස්ට් ප්‍රින්සිපල් එක එම පොදු ජනතාවගේ විශ්වසනීයත්වය බරපතල විදියට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කඩ කරලා තියෙනවා අන්න ඒක තමයි අපි මේකෙන් පෙන්වලා තියෙන්නේ නිසා මේක අපි ඉදිරියට ගෙනියනවා කවර බලපෑමක් කරතේ වුණත් මේක ඉදිරියට ගෙනිනවා විතරක් නෙවෙයි මේ මගින් අයථා ධනය පිට රටවල් වල ගොඩ ගහගෙන ඉන්න අයගේ තොරතුරු අපවෙත දැනුම් දෙන්න කියලා අපි කියනවා අපට දැනටමත් මේක ඊයේ ක්‍රියාත්මක කළාට පස්සේ මේකට සම්බන්ධ අයගේ විවිධ රටවල් වල විශේෂයෙන් බටහිර රටවල් වල තැන්පත් කරලා තියෙන ධනය පිළිබඳ තොරතුරු ලැබෙමින් තියෙනවා ඉදිරි කාලෙදී ඒවත් නිශ්චිතව ඉදිරිපත් කරන්න අපි කටයුතු කරන බව කියන්න ඕන අපි නම් කළ තියෙනවා මේකේ අපගේ මේක වකුත්තර කරු ඉන්නවා මුළු කැබිනට් මණ්ඩලයෙන්ම ඉන්නවා පවර 31ක් ඉන්නවා ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපගේ මේ ආගමන විකුණන පාලකවරයා මේ අදාළ අමාත්‍යාංශයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මේ ලේකම්තුමා එතකොට අතිරේක ලේකම්තුමිය ඊට අමතරව මහජන ආරක්ෂක ඇමතිතුමා ඇතුළු සියලුම ඇමති මණ්ඩලය සහ මේ මේ මේට අදාළ ආයතන සියල්ලත් එක්ක ආයතන 31ක් නම් කරලා තියෙනවා අපි මොබිටෙල් ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් එකත් නම් කරලා තියෙනවා මොකද ඒගොල්ලෝ නිශ්චිත මේ සිද්ධියේ ඉතිහාසය පිළිබඳ නිශ්චිත වාර්තාවක් දීර්ඝ වාර්තාවක් මේ ගණන් හිලව් ඇතුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ වාර්තාව අපි අතුල් කරලා තියෙනවා මේකට දැන් අපතිවරයා මේ මෑතකදී මාධ්‍යමවත් කියලා කතා කරේ මොබිටෙල් එකත් එක්ක ගනුදෙනු කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි මේ අවස්ථාව දුන්නේ කියන කාරණාව
සම්පූර්ණ වැරදි. අර ඔබට ගියාන කොප්පෙස් වාර්තාවේ පේනවා මොබිටෙල් එක යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා 2023 අගෝස්තු 8. එම යෝජනාව සලකා බලන්න කියලා අනුකමිටුවක් පත් කළා තියෙනවා. එම අනුකමිටුවේ වාර්තාවත් අපි පරිශීලනය කළා. ඒ අනුකමිටුව කිසිම විදිහකට මොබිටෙල් එකේ එක ප්‍රතික්ෂේප කළා නැහැ. එම තියේදී තමයි මේ මැද්දෙන් මේ යෝජනාව ගෙනල්ලා ගහලා තියෙන්නේ. ඔහුට පුළුවන් උසාවියට කියලා කරුණ දක්වන්න දැන්. ඔහුට පුළුවන් මේ මොබිටෙල් එකේ ලේඛනය මෙතන තියෙනවා. ජනතාව ඉස්සරහා පොලිස් බලය පිටිපස්සෙන් තියාගෙන චණ්ඩි කතා කීකී ඉන්නේ නැතුව දැන් ඔහුට පුළුවන් ගිහිල්ලා කරුණ දක්වන්න. අර ඔබතුමා සඳහන් කරා මේ 125 කොටසේ මුදල් එළියට යනවා කියලා. කොහෙටද යන්නේ කියලා. ඉතින් මේක විදේශ සමාගමක් නේ. මේ විදේශ සමාගම එතනින්ම මේක තමයි මේ අගේම්තු අපි මේක පෙරලා තින්නේ. කොහෙටද යන්නේ කියලා. අනුරාගත නැහැ කි. ඔව් ඒවා ඉතින් හොයන්න ඕනේ. ඒවා හොයන්න තමයි රහස් පොලිසිය තියෙන්නේ. මේක අනාගතේ දැනට මේක මානව හිමිකම් නඩුවක් මේක අනාගතේ අපරාධ නඩුවක් වුණාම වයින් කරලා මේ වගේ ගිවිසුමක් අත්සන් කිරීමට පෙර මේ පිළිබඳව නිශ්චිතව දැනගන්න ඕනේ. මොකද නීතිපති දෙපාර්තමේන්තුව මේක පරිශීලනය කරන්න ඕනේ. මේක අර ඩියු ඩෙලිජන්ස් එක කරන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ ගිවිසුමක් අත්සන් කරනකොට කාත් එක්ක දිගුසංශ කරන්නේ ඒක අයිතිකරු කවුද? කොහෙන්ද ඒගොල්ලන්ගේ නීත්‍යානුකූලව ඒගොල්ලෝ මේ ගණන් ඉලව් ඉදිරිපත් කරලා ඒ සමාගමේ දේවල් විවෘතව තියනවද කියලා බලනකොට මේ ඔක්කොම අන්තිමට බලනකොට මේකේ අයිතිකරු හොයාගන්න බෑ. මේකේ ට්‍රස්ට් එකක් හරහා ඇති කරපු සමාගමක්. අනිත් එකේ මේ ඒගොල්ලෝ මේ අනිත් එක මේ වගේ බීස ගන්න දුණු කිසිම සමාගමකට කිසිම රජය ලබා දීලා නැහැ. ඒ කියන්නේ වීසා අවුට්සෝස් කරලා තියෙනවා. නමුත් ආගමන විගෝණ පාලකගේ කාර්යභාරයේ පුජ්‍යලික සමාගමවල විදේශ සමාගමකට දීලා නැහැ. මේක මේ රටේ ජාතික ආරක්ෂාව ගැන බෙරිහන් දෙන දේශමාමක ජාතිමාමක කට්ටිය නිහඬයි අද මේක ගැන. මේ ජාතික ආරක්ෂාව ගැන මේ ඩෙන්ටි කාඩ් එක print කිරීම පිටරටට දීම පවා නේද මතකද? Google බැලූන් එක අහම ජාතික ආරක්ෂාව පිළිබඳ බෙරියන් දීපු අය රටේ සම්පූර්ණ මේ දත්ත පද්ධතිය කිසිම වගකීමක් නැති කුංචි කම්පැනියක් වෙච්ච මේ IVS Global එකට ගියෙක් ගැන කතා නැහැ, සද්ද නැහැ. අපිට පේනවා මේකේ තියෙන ලොකු සම්බන්ධයක් ඒක නිසා. ඉතින් ඇත්තටම මේ මෙතන ඔය මේ මොකද්ද අර GBS ටෙක්නොලොජි කියලා ඔය ප්‍රසිද්ධ සමාගම නේ මෙතන දියුසුම ගහලා තියෙන්නේ IVS එකත් එක්ක. ඒකත් එක්ක ඒගොල්ලෝ කියලා දෙනවා කන්සෝටියම් එකක් VFS කියන එක තමයි ඉදිරිපත් වෙලා දැන් කරුණු දක්වන්නේ. හැබැයි VFS එක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ IVS. ඒක නීතිපති දෙපාර්තමේන්තුව මේ ගැන කරලා තියෙන විමර්ශන ලිපියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අපි දෙකකින් බාර ගන්න නැහැ කියලා කිව්වා. ඔව් ඒක අපි ඒක ඔක්කොම මේකේ දාලා තියෙනවා. මේ නඩු විභාගයේ ඔක්කොම තියෙනවා. මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලබා තිබෙන එකක් රජයේ මතක තබා ගත යුතුයි. කැබිනට් මණ්ඩලය කියන්නේ ඒ කැබිනට් මණ්ඩල තීරණ කියන්නේ හැම හොරකමම සුද්ධ කරන්න පුළුවන් තැනක් නෙවෙයි. කේලි රබුකල්ල මහත්තයාගේ සිද්ධියේදී රටේ අධිකරණයේ ඒක කැබිනට් මණ්ඩලයට කියලා දීලා තියෙනවා. එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය කැබිනට් මණ්ඩලය අනුමත කළ පමණින් ඒක නීත්‍යානුකූල වෙන්නේ නැහැ. හැම හොරකමක්ම කැබිනට් මණ්ඩලය අනුමත කළාම ඔක්කොම හරියි කියලා දෙයක් නැහැ. ඒක මතක තබා ගත යුතුයි. කැබිනට් මණ්ඩලය ඇතුළත මේ සම්බන්ධ මතභේද මොකක් තත්ත්වයක් ඇති වෙලා තිබ්බ නේද? අපි නිකන් වාර්තා ඇති වෙලා තිබුණා. අපි ඒ ගැන දන්නේ නැහැ. අපිට වගකීමෙන් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවේ අපේ කමිටිය ඇතුළේ සිදුවෙච්ච දේවල් අපිව සම්පූර්ණයෙන්ම කියන්න සූදානම් නැහැ. ඒක පාර්ලිමේන්තු අභ්‍යන්තරේ ප්‍රශ්නය. නමුත් දැන් ඒක වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා කියලා. අන්නේ වාර්තාව පදනම් කරගෙන තමයි පසුගිය ජූලි 14 වෙනිදා ඉදිරිපත් කරපු වාර්තාව පදනම් කරගෙන තමයි අපි මේ කටයුත්ත කරන්නේ. ජනාධිපතිරය මේ සම්බන්ධව දන්නේ නැතුව ඇති. ජනාධිපති නොදැනින් බෑනේ. එතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය. ඒ වගේම දැන් මේ සිද්ධිය මාස 4ක් 5ක් සිදුවෙමින් තිබිච්ච දෙයක්. ඉතින් ඒක නිසා එතුමා මේක නොදැනින් ඉන්න කිසිම හේතුවක් ඒ මේ කැබිනට් පත්‍රිකාවට එතුමාගේ ඔබ්සර්වේෂන්ස් දාලා තියෙනවා. ඔව් මුදල් අමාත්‍යංශය. ඔව් මුදල් අමාත්‍යංශය. යා මුදල් අමාත්‍ය හැටියට එතුමා මේකට අනුමැතිය දිය යුතුයි. දීලා තිබෙනවා. ඒකයි වැඩි. පොලිස් ප්‍රතිවරයාටත් අනතුරු අහිමි වුණා. පොලිස් ඇමතිවරයාටත් මේ සම්බන්ධව වගකීම් ගන්න වෙයි. ඒක අනාගතයේ අධිකරණයේ තීරණය කරයි. අපි මේ රටේ ජනජනයාගෙන් කියන්නේ මේ ගණදෙනුව මේ රටේ සිදුවෙච්ච පැහැදිලිව මොන්තරම් වංචා සිදුවෙන්නේ නැති නමුත් ඉතාම පැහැදිලිව සිදුවෙච්ච බරපතල වංචාවක්. මේ වංචාව මේක හරි කනගාටුදායකයි. මෙවැනි වංචා නිසා බංකොලොත් වෙලා තුන් වේල කන මිනිස්සු දෙවේලට වැටිලා, දෙවේල කන මිනිස්සු තනි වේලට වැටිලා, ලක්ෂ 6කට අධික පිරිසකට රස්සා නැති වෙලා කාලකන්ණි වෙච්ච රටක් ඇතුලේ
මේ ඩොලර් කීයක් හරි හොයාගෙන ඉන්න සංචාරකින්ගෙන් පිප්පකට් ගන්න ගියාම මේ විදියට හා රටකට මොනවද ඉතුරු වෙන්නේ නේද මේක අර අම්මගේ මුත්ත දේහය සාලි මැද තියාගෙන බూరు ගහන තත්ත්වකටපත් වෙලා තියෙනවා අන්න ඒ වගේ සූදුවක් මේ කෙලින්නේ හා ඒක නිසා මේ අර පල්වල ඉහගෙන කනවයි කියලා කියන්නේ මේකට තමයි පල්වල ඉහගෙන කනවයි කියලා අපේ සිංහල කියමනක් තියෙන්නේ මේකට තමයි මිනිස්සු විඳින දුක මේ මෙවැනි මෙවැනි දා අතීතයේ සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට පත් වෙලා තියෙන බංකොලොත් රටක මේක කිරීම තමයි අතිශය ඛේදජනක සිද්ධිය. ගෙනියන අනිවාර්යයෙන්ම ගෙනියන තරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යුක්තිය බලාපොරොත්තු වෙනවා කොහොමත් දේශපාලන බිමේ ඊළඟ මැතිවරණයේ මේක ප්‍රධාන තේමාවක් බවට පත් කළ යුතුයි. යටින් කෙරෙන ගණදෙනු රාත්‍රියට කරන දේශපාලන ගණදෙනු කරන අයගේ අය නිරුවත් වෙමින් මේ රටේ ඇත්ත හොරු කවුද? ඒ ඇත්ත හොරු එක්ක හිටගෙන ඉන්න අය කවුද? වේදිකාවල හොරු අල්ලන අය කවුද? මේ පිළිබඳව කාරණා සියල්ලම ඉදිරි ජනාධිපති වර්ණ මහ මැතිවරණයේදී මතුවේ. දැන් කොක්සගේ චාමන්තුමාගේ මේ සහයෝගය උතුමාලා තියෙනවා. නෑ නෑ ඒක අපිට එතුමාගේ මෙතන මේ මේකක් නැහැ සම්බන්ධයක් නැහැ. මේක අපි තුන් දෙනා මේකට වග කියනවා. එතුමා ඒ කොප්ෆ් එකට ආපු වාර්තාව ඒක ගැන සෑහෙන සාකච්ඡා කිරීමකින් පස්සේ සභාගත කිරීමේ වගකීම තමයි කරේ. ඒකට එතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් පැනලා කියලා දිනවා. එතුමා ඒ කටයුතු කරගෙන යයි. ඒකයි මේකයි සම්බන්ධ නැහැ. මේක අපි අරන් තියෙන්නේ කොප්ෆ් එක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරපු වාර්තාව පදනම් කරගෙන තමයි මේ නඩුව අපි එක පැත්තකින් අරන් තියෙන්නේ. අපෝ ඉතින් අපේ කමිටි වලත් ඉන්නවා ඉතින් ඒක මම කියන්නේ නැහැ මේ රටේ දේශපාලනේ මතක තබා ගත යුතුයි. ඇයි මේ ඇමතිතුමාගේ නම අමතක කියලා? රට පුරාම දූෂිතයන්ගේ නම් නාමකරණය කරගෙන යන නායකයින්ට ඇයි මේ ඇමතිතුමාගේ නම අමතක? ෆයිල් තොග ගණන් ගහලා කතා පවත්වන ණයට ඇයි මේක අමතක? මේ ඩොලර් බිලියන 2.7ක වංචාව ඇයි අමතක? ඒ ඒ මොකද ඒ මොකද්ද ඒ ප්‍රශ්නේ? ඒව අනාගතේ එළිවේ. අනිවාර්යයෙන්ම ඊළඟ වේදිකාවේද අපි බලමු. ඔය ව්‍යාජ දේශමාමකයෝ ඒ වගේම ඔය ව්‍යාජ දූෂිත විරෝධීව පිළිබඳව කරුණු බොහොමයක් එළිවේ. ඔබතුමා සඳහන් කළා අර මහ බැංකුව වංචාව පිළිබඳව. ඒ කියන්නේ අන්තිම කාලේ සිදු වුණ වංචාවන් හින්දා බජේටත් ගෙදර යන්න වුණා කියලා කිව්වා. ඒ කියන්නේ මේකත් දැන් වර්තමාන ජනාධිපතිතුමා තමයි එදා මහ බැංකුව සිටියේ කියලා කිව්වා. නෑ එතුමාට පුළුවන් ගිහිල්ලා කරුණ දක්වන්න. එතුමා මේකට වක්කින් බාරගත යුතුයි. මේව සිද්ධියක් වෙලා තියෙනවනම් විධායකයේ ප්‍රධානිය හැටියට, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය හැටියට එතුමාටත් මේක වක්කීම යන ප්‍රධානිය හැටියට. මොකද එතුමා මුදල් අමාත්‍යංශෙත් මුදල් ඇමති රටේ. ඒතොර රටේ සංචාරකෙන්ගෙන් ලැබෙන මුදලක්, ලැබිය යුතු මුදලක් රටට අහිමි වෙලා පුජ්ජලික සමාගමක සාක්කුවට යෑමට ඉඩ දීලා බලා සිටීම පරපතර දේශපාලන ප්‍රශ්න. අපි ඉදිරිපත් කළ තියෙනවා මේ උසාවියෙන් අපි ඉල්ලලා තියෙනවා මේක හැකියක්මනින් විභාගයට අරගන්න. තවත් අර මහබැංකු මංකොල්ලේ වගේ අපි එහෙම විශ්වාස කරන අපේ ඉතිහාසයෙන් අපි ඒක පෙන්නලා තියෙනවානේ. අපේ ඉතිහාස මහ බැංකු සිද්ධියේදීත් අපි එතුමාලා අපි ඒ ආණ්ඩුවේ හිටියේ අපි ඒකට විරුද්ධ වුණානේ. අපි නොහිටියානම් තාම ඒ අවස්ථාවේ දිගටම මහ බැංකු අධිපති වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමානේ. අපි එතුමා ඉවත් කිරීම සඳහා ඒ අවස්ථාවේ කටයුතු කළා. ඒ වගේම ඒ වංචාවේ perpetual treasuriesලා හොයාගත්ත සල්ලි නතර කළා තියෙනවා. ඒක ඒකෙන් කොටසයි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ බහුතර කොටස මහ බැංකු සතුව තියෙනවා. මේක උසාවිය සම්බන්ධ කාරණයක් නේ. උසාවිය එපැයි එක කරගෙන යන දේශපාලන වශයෙන් අපි කොතන හිටියත් මේක වෙනුවෙන් අපි මේ නඩුව ඉදිරියට ගෙන යාමෙන් පෙනීන කරන්නේ මේක ජනගත කිරීම සඳහා, ජනතාව තුළ ජනගත කිරීම සඳහා අපි කටයුතු කරනවා. දැන් ඉතින් කියයි කුඩුකාරයෝ අපිට සල්ලි දීලා කියලා. හා එතකොට අපි කියන්න කවුද කුඩුකාරයෝ කියලා මේ රටේ. අපි ඒක ඒ වෙලාවට බලමු. කොමිෂන් නම් ඉතින් මේ රටේ ප්‍රශ්න යට ගහන්නනේ ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. පූර්ණ බලති කොමිෂමක් එනවා නම් මේ පිළිබඳව විමර්ශනය කරලා අදාළ පිරිස වලට නඩු පවරන්න අපි ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.
නමුත් මේ 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 කොන්ත්‍රාත්ව මහෞසි වෙන්න ඕන. මොකද මේ කොන්ත්‍රාත්ව තියෙන තාක්කල් මේ දිගටම මේ ගැස්සිලා යනවා. අනිත් එක තාම පෑදුම පේනවා මේ මැදිහත් කරු සමාගම් දෙකක් ඇතුළත් වෙලා. ඒගොල්ලෝ මේ ඩොලර් 1කට මොබිටල් ආයතනය කරගෙන ආපු ක්‍රියාදාමයට මේගොල්ලෝ ඩොලර් 25ක් අය කරමින් මේකේ මේ රටට පාඩුවක් නැහැ කියලා කියන්නේ. මොකද මේක විදේශිකයන්ගේ සල්ලි. එතකොට ඒගොල්ලන්ට උපයා ගන්න අපි දෙනකොට ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. නමුත් මේ මේ ඒ තුලින් එන සංචාරකයන්ගේ විශාල පහත වැටීමක්. අපි දැක්කේ නම්කොට ඩොලර් 100ක් එක පාටම ගෙවන්න වුණාම දැන් එන සංචාරකයන්ගේ විශාල පහත වැටීමක් තියෙනවා කියලා මේ දත්ත පෙන්නනවා. ඉතින් මේකෙන් රටට එන විදේශ විනිමය විශාල පහත වැටීමක් නෙවෙන්නේ. එතකොට මේ වගේ ආර්ථික තත්ත්වයක් තිබියදී අපට එන විදේශ විනිමය එන මාර්ගයේ විශාල කඩාවැටීමකට මේක හේතුවද? මේ තනි පුද්ගලයන් කීප දෙනෙක් සමාගම් කීපයකට මේ ධනය උපයා ගැනීමට ලබා දෙලා තියෙන මේ මේ කොන්ත්‍රාත්තු. මේක ප්‍රශ්නේ. දැන් කොහොමද ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. අපේ සුමන්දිරන් මහත්තයා, මම, රවුෆගේ මහත්තයා අතර මේ රටේ සමාජ දේශපාලන ප්‍රශ්න පිළිබඳව වෙනස් මත තියෙනවා. හැබැයි අපි මේ කාරණේදී මේ රට මේ දූෂණයෙන් තොරව මේ රට මෙතනින් ගලව ගන්න ඕන කියන කාරණේදී අපි මේ ජාති ආගම් කුල ભેදකින් තොරව එකමුතු වෙලා තියෙනවා. ඒක මේ රටට දෙන හොඳ සහතිකයක්, හොඳ පූර්වාදර්ශයක්, හොඳ ප්‍රමගලක්. ඒ ජනාධිපති වර්ණයට මේකේ සම්බන්ධයක් නැහැ. ජනාධිපති වර්ණය තිබුණාලටත් අපි මේක කරා. හැබැයි ජනාධිපති වර්ණය තියෙනවා අපි දැන් මේ මම පිටනා ඒක නිකුත් කරයි කියලා ජනාධිපති වර්ණයේ නාම යෝජනා දිනේ ඉපස්සේ රට ජනාධිපති වර්ණයටයි. නමුත් මේ ප්‍රශ්නයට යුක්තිය ඉටු වෙනකන් අපි මේක හඹා යනවා. මේමනේ ඉතින් රටේ මේ ජනාධිපති කෙනෙකුත් නැහැනේ. දැන් ඉන්නේ මේ පුරෝ වැඩ බලන ජනාධිපති කෙනෙක් නේ. ඉතින් වැඩ බලන පොලිස්පති කෙනෙකුට රට මේ 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 මැතිවරණ දියට පෙරද වැඩ බලන ජනාධිපති කෙනෙක් රට කොන්නකොට ඒ ජනාධිපතිගේ වගකීම වැඩ බලන පොලිස්පති කෙනෙක්පත් කරනවා. ඒ හරි වීලුව වැඩ බලන ජනාධිපති කෙනෙක් වැඩ බලන පොලිස්පති කෙනෙක් නැතුව රට කරන්න බෑ කියන්නේ. එහෙම කිව්වනේ. ඒක විහිළුවක්. දැන් රටේ අමතිවරු ඒක අපි අනාගතය ගැන ඒක ඕන කෙනෙකුට අයිතිය තියෙනවානේ. රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ප්‍රධාන දේශපාලන පක්ෂයේ ඉන්නේ ජනාධිපති වර්ගයේ ඉදිරිපත් වීම සුසුකව වගේ ව්‍යවස්ථාවේ තියෙනවා. එහෙම දින ඕන කෙනෙකුට ජනාධිපති වර්ගයේ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ. අපි අපේ තීරණය මේ මෙතුමා තමාගේ තීරණය ගන්නේ, සුමන්දිර මහත්තයා එතුමාගේ තීරණය ගන්නේ, මම මාගේ තීරණය අරන් අපි ජනාධිපති වර්ගයේ ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව විසිරුවීමේ ඒ ආරච්චි මොකද්ද කොහොමද? ඒක ඔය බැසිල් රාජපක්ෂ මහත්තයනි කියන්නේ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයාට ඕන විදියට රට කරනවා නැද්ද කියලා ඉතින් රටේ මිනිස්සු තීරණය කළානේ මේ පහුගිය 2022 මැයි 9 බැසිල් රාජපක්ෂට ඕන විදියට රට පාලනය කරන්නේ නැහැ කියලා. ඒ එහෙම නැතුව එයාට ඕන විදියට රට පාලනය කරනවා. එහෙම කරන්න පුළුවන්. ඒ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා අපි ඒකට මුහුණ දෙනවා. ඒක ජනාධිපතිතුමා සතුව තියෙන වගකීමක්, පාර්ලිමේන්තු විසුවා හැරීම. එහි යටින් ප්‍රතිපාක වලටත් ඔහු එතකොට වකීම් බාරගත යුතුයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තු 113 වෙනකොට පුළුවන් විසුරුවා ගන්න. ඉතින් බැසිල්ට තියෙන්නේ Tamanට බලය තියෙනවා නම් 113 එක කවුලා විසුරුවා ගන්න. සමගි ජන බලයේ සමගි ජන සංධානයක් හැදලා ලබන 8 වෙනිදා බුදුමාල් කණ්ඩායම් දිනවද? ඒක අපි දාට කියන්නේ. ඒ කියන්නේ බැරිද? නෑ, ඒක අද කියන්න බෑ. කල්පකේ මන්ද තමයි දැන් දැන් ඉදායක ප්‍රස්ථාදායක අධිකරණය. මේ බලපෑම් ප්‍රශ්නයේ මුල් කරගෙන සම්පූර්ණ ප්‍රතිදාන මොනවා උත්සාහ කරුවොත් මොනවද මතුමලගේ මතය? නෑ, විශාල කලබගෑනියක් ඇති වෙනවා. ඉතින් ඒක මේ අපි දකින්නවා නේද, මාස දෙක තුනක් කිස්සේ
ජනාධිපතිවරයාගේ එක එක ක්‍රියාදාම දිහා බැලුවාම මොකක්ද උප්පර වැට්ටි හොයනවා මැතිවරණ කල් දාගන්න. ඉතින් ඕකට මේ අන්තිම මොහොතේ කරපු හැම උත්සාහයක්ම ව්‍යර්ථ වුණා. දැන් ඉතින් දැන් මේ IGP ගේ මේ තීන්දුව ආවට පස්සේ තවත් මරු පහරක් එල්ල වෙලා තිබෙනවා. දැන් සෑහෙන දුරට හෙල්ලලා තින අපිට මේ ඒගොල්ලන්ගේ මේ මේ බොඩි ලැන්ග්වේජ් එක තේරෙනවා. හොඳටම වැටිලා ඉන්නේ මානසිකව. අපි ලින්ක්